ඒවාගේ ඉතාමත්ම කනගාටුයි. දමිළ සංවිධානයේ මන්ත්‍රීවරයෙක් ශ්‍රීධරන් මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කරනවා, විශේෂයෙන්ම දෙමළ ජනතාව සංහාරය කරපු හමුදාව පාසල් ආරක්ෂා කරන්න එවලා කියලා. නමුත් ඒ එක්කම උතුරු පළාතේ හිටපු මහ ඇමතිතුමා විග්නේෂන් මහත්තයා කියනවා, දෙමළ ජනතාවට සහන නොදී ආණ්ඩුවත් එක්ක හුරතල් වෙන දමිළ සංවිධානයට වෙනුවට අපි සංවිධානයක් හදලා තියෙන්නේ ආණ්ඩුවත් එක්ක ඒගොල්ලෝ හුරතල් වෙන නිසා කියලා. ඒ නිසා අපි තාමත් පැහැදිලිව කියනවා, ජනතාව ආරක්ෂා කර හමුදාව, ඒ වගේම දමිළ ජනතාව හමුදාවට ආදරෙයි, ඒ වගේම හමුදාව උතුරේ සහ නැගෙනහිර ඉන්නවට දමිළ ජනතාව සහයෝගය දෙනවා, ඒ වගේම ඒ අයගේ විශාල කැමැත්තක් තියෙනවා. ඒ අතරේ ජනතාවකින් ඈත් වෙච්ච සංවිධානයක මන්ත්‍රීවරයෙක් දෙමළ ජනතාවගේ ආරක්ෂාව ගැන කතා කරනවා. ඒ නිසා අපි ඒක හොඳම උදාහරණය තමයි. විශේෂයෙන්ම විග්නේශ්වරන් මහත්මයා ඉතාමත් පැහැදිලිව කියනවා, මේ දෙමළ ජනතාවට දමිළ ජනතාවට කිසිම සහනයක් නැති දමිළ සංවිධානය, ද්‍රවිඩ සංවිධානය ආණ්ඩුවත් එක්ක හුරතල් වෙනවා කියන ඒක තමයි කාරණය. ඒක තමයි ප්‍රශ්නේ. දැන් දෙමළ ජනතාවගේ ආරක්ෂාව සඳහා තමයි හමුදාව පහුගිය කාලේ ක්‍රියා කළේ. ඒතොර දෙමළ ජනතාවට ඒ නිදහස ලබා දුන්නාට පස්සේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය තුළ විශේෂයෙන්ම ආරක්ෂක වළල්ලක් ලෙස හැදුවේ අහිංසක ද්‍රවිඩ දමිළ ජනතාව. ඒතොර ඒ දමිළ ජනතාවට නිදහස දෙන්න හමුදාව සටන් කළා. ඒතොර හමුදාව මොන අවස්ථාවකත් ඉලක්ක කරගත්තේ නැහැ, දමිළ ජනතාව ඉලක්ක කරගෙන යුද්ධයක් කරේ නැහැ. යුද්ධයකදී වෙන යම් යම් සුළුම පාඩු වලින් එක තමයි හමුදාව ක්‍රියා කළේ. හැබැයි ඒ ආරක්ෂාව දීලා සංවර්ධනයේ බැසිල් රාජපක්ෂ මැතිතුමා නැගෙනහිරයි උතුරටයි ඒ යුද්ධ තියෙන අවස්ථාව ඉවර වෙගෙන යනකොටම සංවර්ධනය ගෙනහිල්ලා ඒ ක්‍රියාදාමයන් කරා. හැබැයි මේ නායකයව හිටියේ, දමිළ සංවිධාන නායකයව හිටියේ බොහෝ දෙනෙක් කොළඹ. ඒතර කොළඹ මේක නිදහස් කරගත්තට පස්සේ තමයි ඒගොල්ලෝ ගියේ. හැබැයි අද ඒගොල්ලෝ දමිළ ජනතාවගේ ඡන්දය ලබා ගැනීම සඳහා දමිළ ජනතාව සංහාරය කරා කියලා, හමුදාව සංහාරය කරා කියලා කියන පටන් අරන්. නමුත් ජනතාව දැන් දන්නවා ඒ ආරක්ෂාව පහුගිය ටිකේ මේ බෝම්බ පිපුණාට පස්සෙත් ඒ ආරක්ෂාව හමුදාවෙන් ලබා දුන්නා. ඒද ඒ කාරණේ උඩ තමයි විග්නේශ්වරන් මහත්මයා කියන්නේ, මේ උතුරේ ඉන්න දෙමළ නායකයින් මෙහෙ දකුණේ ඉන්න දේශපාලනඥයන් ආණ්ඩු සමග උරතල් වෙලා පුදියගෙන නිසා තමයි අපි පක්ෂය පිහිටවන්නේ කියලා. ඒ නිසා ඒගොල්ලන්ට ඡන්ද පදනම ගැලවිලා ගිහිල්ලා තියෙනවා දමිළ සංවිධානය. ඒ නිසා විශේෂයෙන්ම ඒ අයට දැන් යැපෙන්න ක්‍රමයක් නැති නිසා දෙමළ ජනතාව නැවතත් දමිළ ජනතාව අවුස්සලා මේ ඡන්දේ ගන්න පුළුවන්ද කියලා උත්සාහ කරනවා. ඒක තමයි ඒගොල්ලන්ගේ උත්සාහය.